මෙරටේ පක්ෂ බොහොමයක් තියෙනවා. ඔගොල්ලන්ගේ ජීවිත කාලේ නොඑක් පක්ෂවලට පාටවලට බෙදිලා මේ කතර යුද්ධේ අත්දැකීම් ගොඩක් ලැබලා තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මොකටද මේ තවත් අලුත් පක්ෂයක් කියලා. මේ අලුත් පක්ෂය හදන්නේ අපේ සුඛ විහරණයේ උදෙසා නෙමෙයි. පක්ෂ දේශපාලනය නිසා නන්නත්තර වෙච්ච මේ සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපිට පේන වලට සංවර්ධනය වෙනවා. ගොඩනැගිලි හැදෙනවා, අධිවේගී මාර්ග හැදෙනවා, වෙන වෙනත් ව්‍යාපෘති ඕනෑතරම් ගොඩනැගෙනවා, අහස උසට මහ ගොඩනැගිලි හැදෙනවා. හැබැයි භෞතික වශයෙන් රට සංවර්ධනය වුණාට වැඩක් නැහැ. මේ රට ඓතිහාසිකව ගොඩනගපු සිංහලයන්ට රට අහිමි වෙනවා නම්, රටේ පාලන බලය අහිමි වෙනවා නම්, දැන් ඕන වඩාත් වඩා සම සමව ළඟ ළඟම සංක්‍රමණික ජන වර්ග මේ රටේ දේශපාලනයට ඉව අල්ලමින් ඔවුන් මේ පක්ෂ දේශපාලනය ඇතුළෙම මේ දේශපාලන නායකයන්ගේම රැකවරණය ලැබමින් ඔවුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා තියෙනවා නම් අර සංවර්ධනයෙන් ඇති පළක් වෙන්නේ නැහැ. අපේ ජනබල පක්ෂයේ නිර්මාතෘවරයා ඒ සභාපතිවරයා මෙහි ඉන්නවා සමන් පෙරේර මැතිතුමා. ඒ වගේම යුරෝපයේ අද කඩා වැටීම ඇස් දෙකෙන් දැකපු මහත්මෙක් මේ මගේ ළඟ ඉන්නේ. අවුරුදු 25ක් යුරෝපයේ ව්‍යාපාර කළා, පුරවැසි භාවයත් අයින් කරගෙන ගෝලීය සිංහල සංවිධානය හදලා දෙමළ ඩයස්පෝරාවට අභියෝග කරන්න පුළුවන් සිංහල ඩයස්පෝරාවක් හදලා මේ රට මුස්ලිම් ආක්‍රමණයෙන් බේරගන්න ඕනේ කියලා ආපු මහත්මෙක් මේ ඉන්නේ, වසන්ත කීර්තිරත්න මහත්මයා. අපි දැන් මේ වාහනේ එන ගමන් කතා කළා. පොඩ්ඩක් බලමුද හාමුදුරුවනේ මේ වතාවේ කොච්චර ඉදිරිපත් වෙලා ඉන්නවද මේ දේශපාලන පක්ෂවලින් මුස්ලිම් අය. මුස්ලිම් අය ඡන්දෙට එන්න ඕන, ඒ මිනිස්සු වෙනුවෙන් නියෝජනයක් තියෙන්න ඕන, ඒක කිසිම තරකයක් නෑ. හැබැයි මුස්ලිම් අයටමත් පක්ෂ තියෙනවා. ප්‍රධාන දේශපාලන ධාරාවේ ඒගොල්ලන්ගේ නියෝජිතත්වය ලබාගෙන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් අලිය ලකුණෙන් 29 දෙනෙක් අද ඡන්දෙ ඉල්ලනවා මුස්ලිම් ජනතාව නියෝජනය කරන්න. සමගි ජන බලවේගයෙන් 36 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණෙන් 23 දෙනෙක්, පොහොට්ටුවෙන් 7 දෙනෙක්, 95 දෙනෙක්. ඒ කියන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගන්න 95 දෙනෙකුට අද ඒ පක්ෂ පුටුවෙන් කරලා තියෙනවා. ඒ පක්ෂවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් තියෙනවා. හැබැයි මේ පක්ෂවලට අමතරව වෙන වෙනමත් ඒගොල්ලෝ පක්ෂ හදලා දේශපාලනය කරන අවසාන විග්‍රහයේදී මොකද්ද මේ රට මූණ දෙන සිද්ධ වෙලා තියෙන්නේ? මරාගෙන මැරෙන පන්නයේ බෝම්බ කරුවන් ගොඩනැගුණු රට ඇතුලේ වෙනම රටක් නිර්මාණය කරගෙන නීති ඇතුලේ වෙනම නීති, උසාවි ඇතුලේ වෙනම උසාවි, පාසල් පද්ධතිය ඇතුලේ වෙනම පාසල්, විශ්වවිද්‍යාල වෙනුවට වෙනම විශ්වවිද්‍යාල, ආහාර පද්ධතිය බෙදුවා හලාල්, රට බෙදුම් වාදයට ගෙනල්ලා ඉවරයි. මේක දෙමළ ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඊට එහාට ගිය දැවැන්ත අවදානම් සහගත බරපතල ප්‍රශ්නයක්. මේ ගැන කියවීමක් අපේ රටේ පාලකයන්ට නැහැ. ඒ නිසා තමයි අපි 2014 තීරණය කරන්නේ එක මුස්ලිම් ඡන්දයක්, එක දෙමළ ඡන්දයක් අපට එපා. තානි සිංහල නායකයෙක් අපි හදනවා සිංහලයක් සිංහලයන්ගේ ඡන්දයෙන් කියලා අපි අදිෂ්ඨානය ඇති කරගත්තේ 2014. අපි කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට හාමුදුරුවරු 6000ක් ගෙනල්ලා ඒ හාමුදුරුවරුන්ට ඉලක්කයක් දුන්නා. හාමුදුරුවනේ දැන් හොදටම ඇති මේ නිර්වින්දනයේ වෙච්ච ජාතිය කෙලින් කඩින් හිටවන්න නම් සිංහලයන්ට නායකයෙක් අපි හදන්න ඕන. ඒක හදමු අපි පන්සලෙන් කියලා අපි මේ වැඩපිළිවෙල ආරම්භ කෙරුවා. ඒක කියලා නිකන් හිටියේ නේ. අපි ගණන් හදලා පෙන්නලා වැඩපිළිවෙලක් දුන්න මෙන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. පන්සල් 12600ක් තියෙනවා. ඒ පන්සල් 12600ෙන් පන්සල් 7000ක් සංවිධානය කරන්ඩ එක පන්සලකින් ඡන්ද 1000ක් හදන්න 7000 වැඩි කරලා බලන්න 1000ෙන් ඡන්ද ලක්ෂ 70ක්. ඒ ගණන වේද අපි ගත්තේ බහුතර සිංහල ඡන්ද 14 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලබා ගත්තේ මේ සිවුරේ හයිය නිසා, අපේ මතවාදය නිසා. ඔහුගේ ජයග්‍රහණය වෙන මොකක්වත් නෙමෙයි. මේ රටේ මිනිස්සු, විශේෂයෙන් ජාතියට ආදරය කරන මිනිස්සු සිංහල ජාතික බලවේග හැටියට එකතු වෙලා
ඒ දේශප්‍රේමී බලවේග විසින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිර්මාණය කෙරුවේ. අපට මේ රට ගැන දර්ශනයක් තියෙනවා. මේ රට පිළිබඳව අදහසක් අපිට තියෙනවා කියවීමක් තියෙනවා. 2007 අලවි මෞනාලා මහත්මයා ඒෂියන් ට්‍රිබියුන් සංගරාවට එතුමා ස්ටේට්මන්ට් එකක් දෙනවා. ජූනි මාසේ දෙවනිදා 2007 ජූනි 2 ඔහු ආණ්ඩුවටේ ලියවිල්ල ඉදිරිපත් කරනවා. බස්නාහිර ආණ්ඩුකාරවරයෙ විදියට මුස්ලිම් නායකයෙක්. ඔහු සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් නායකයෙක්. අන්තවාදී මිනිහෙක් නෙමෙයි. ඔහු ඒ ලේඛනය තුල කියනවා වහබ් වාදී මහා කල්ලියක් ස්ථාන ගණනාවක සන්නද්ධ වෙමින් ඉන්නවා. අනාගතයේදී මෙය ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙන්න පුළුවන්. වහාම මේ ගැන හොයා බලන්න කියලා ලියවිල්ලක් ඉදිරිපත් කරනවා. අපි එදාටත් කලින් ඉඳලා ඔහු මේ හෙළිදරව්ව කරන්නත් කලින් ඉඳලා අපි මේ රටේ සිද්ධ වෙන මුස්ලිම් ආක්‍රමණය ගැන මුස්ලිම් ව්‍යාප්තිය ගැන මුස්ලිම් අන්තවාදය ගැන අපි කතා කෙරුවා. ඔගලංගේ යාළුවෝ ඉන්නවනම් අහලා බලන්න ප්‍රංශේ පැරිසියට කතා කළා. මොකද්ද මුස්ලිම් අන්තවාදය කියන්නේ? ලන්ඩනයේට කතා කරලා අහන්න මොකද්ද මුස්ලිම් අන්තවාදය කියන්නේ? ඕස්ට්‍රේලියාවට කතා කරලා අහන්න මොකද්ද මුස්ලිම් අන්තවාදය කියන්නේ? මොනවද අද රටවල් වල මිනිසු ජීවත් මිනිසු මුහුණ දෙන තත්ත්වය මොකද්ද කියලා විපරංගල බල. අද නැගෙනහිර කාතන් කුඩියට අපිට යන්න බෑ. තානි කරබ අරාබියා මාලිගාවත්ත් එහෙමයි දර්ගා නගරයත් එහෙමයි. මේ මලිදුවේ සාම්ප්‍රදායික සදේශික පාරම්පරික මුස්ලිම් මිනිසුන්ටත් අද ඉන්න අවස්ථාවක් සලසලා නැහැ. මේ වහබ්වාදී කඳවුර විසින් 90%කට වැඩිය මේ රටේ මුස්ලිම් සමාජය දැන් වහබ්වාදයට ගොදුරු වෙලා. මොකද්ද මේ වහබ්වාදය කියන්නේ? අල්ලා දෙවියන්ට මේ සියල්ල අයිති. ඒ දෙවියන්ගේ ඒව තමයි අපි අල්ලගෙන ඉන්නේ. අපි අල්ලා දෙවියන්ගේ අරට කීකරු වෙන්න ඕන. අල්ලාගේ ආගම වූ එකම ඉස්ලාම් ආගම අපි කවුරුත් පිළිගන්න ඕන. ඒකට ජීවිත දෙන්න ඕන. දැන් දෙවියෝ වෙනුවෙන් මරාගෙන මැරෙනවා. මෙතන ඉන්නේ දැන උගත් පිරිසක් කියලා පේනවා. මේ බලන්න මගේ අතේ තියෙන්නේ ඊයේ නෙවෙයි පෙරේදා ලංකාදීප පත්තරේ. මේ පුළුවන් නම් මේ පත්තරේ අරගෙන ගිහිල්ලා කියවන්න. පස්වෙනි පිටුවේ ජනාධිපති කොමිසමට ඇවිල්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළා තියෙන ජනාධිපති කොමිසමට සාක්ෂි දෙනවා එක්තරා බුද්ධි අධ්‍යක්ෂකවරයෙක්. විශේෂ බුද්ධි ඒකකයේ යුද හමුදා. ඔහුගෙන් අහනවා විනිසුරු මඩුල්ල ඔබ සහරාන්ව හම්බෙලා තියෙනවද? බුද්ධි නිලධාරියා කියනවා සහරාන් සමග මා පැය දෙකහමාරක් පමණ සාකච්ඡා කළා. රහසිගතව අපේ කතාව මා පටිගත කළා. අනිකුත් ජාතීන් අතින් මුස්ලිම් ජාතියට බලපෑම් එල්ල වෙන බව කිව්වා. බොදු බල සේනාවේ ක්‍රියා සහ ඥානසාර හිමියන් ගැනද ඔහු සඳහන් කළා. මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු ගැන දේශපාලන අධිකාරිය කිසිදු පියවරක් ගන්නේ නැති බවද සහරාන් කිව්වා. පාඩ්ලි චම්පික හිටපු ඇමතිවරයා මුස්ලිම් මන්දවාදය ගැන ලියපු කෘතියක් මෙරට තුල තහනම් කළ යුතු බවද ඔහු කිව්වා. මෙන්න වැදගත්ම එක. මෙන්න මේ කෑල්ල ලියලා තියන්න. මොකටද? මුස්ලිම් මන්දවාදය කියන්නේ මොකද්ද කියලා ටක් ගාලා දැක්කහම මෙනෙහි වෙන්නේ. මොකද අපේ උන්ට කොච්චර කිව්වත් මතක නැහැනේ සති දෙකෙන් අමතක කරනවානේ. මෙන්න මුස්ලිම් මන්තවාදේ අනෙකුත් ජාතීන්ගේ සංස්කෘතීන් සමග එකතු වී කටයුතු කිරීමට අනවශ්‍ය බවද මෙරට තුල ශරියා නීතිය ස්ථාපිත කොට සියලු දෙනා එම ආගම භාවිතා කළ යුතු බව සහරාන් දැඩිව කියා සිටියා. මොකද්ද මේ කියන්නේ? ශරියා නීතියට අනුව මෙරට තුල ශරියා නීතිය ස්ථාපිත කොට සියලු දෙනා එම ආගම භාවිතා කළ යුතු බව. ඔක තමයි සහරාන්ගේ මතය. සහරාන්ගේ මතය දැන් මේක උගේ විතරක් මතයද? ඕක තමයි මුස්ලිම් සමාජයේ මතය. මොකද ඒගොල්ලෝ ඔක්කොම අදහන්නේ එකම අල්ලා දෙවියෝ. ඒ අල්ලා දෙවියන් මේ මුළු ලෝකේම අල්ලා තමයි මැව්වේ. අල්ලා තමයි පාලකයා. අල්ලා තමයි සර්වබලධාරී. සියලු දෙනාම නැමදුම් කරන්න ඕන අල්ලට. ඔක්කොම අල්ලට කීකරු වෙන්න ඕන, අවනත වෙන්න ඕන, අල්ලාගේ මාර්ගයේ ගමන් කරන්න ඕන. ඊට අවනත නොවන සියල්ලෝම කාෆීර්වරු, හතුරු, ඉස්ලාමයේ හතුරු. උන්ව මරන්න කියලා තමයි ඉස්ලාමයේ උගන්වන්නේ. 9.5 කියලා වගන්තියක් තියෙනවා. ඒ 9.5 වගන්තිය මොකද කියන්නේ? ශුද්ධ වූ මාස හතර පසු වූ වහාම පිළිම වන්දනා කරුවන් දුටු දුටු තන කපා කොටා ඝාතනය කරන්න. නොයසේනම් මග රැක සිට ඔවුන්ට පහර දෙන්න. එම පහර දීමෙන් භීතියට පත්වන ඔවුන්
ස්ලාමේ වැළඳගන්නේ නම් පමණක් ඕන්න මුදාහරින්න අල්ලා මහා කරුණිකයා අල්ලා සමාව දෙන්නාය කියලා ලියලා තියෙනවා මේ තමයි ඉස්ලාම එතකොට මෙන්න මේ අන්තවාදී මාරාන්තික බයානක ඉගෙනීම් ඒ විදියටම පවත්වාගෙන යන්නේ මද්රසා පාසල්වල ඡන්දෙ දෙන්න නෙමෙයි ඉලපත් වලින් ගහලා පන්නන්න ඕන හරිනම් මට මේක රටට කියන්න මාධ්‍යයක් නැහැ රටේ නැත්නම් අපි දන්නවා මේක තලලා දාන්න මේ මිනිස්සුන්ගේ ඔලුගෙඩි වලට මේ මේ හරියට මොකද්ද ඉස්ලාම් කියලා කියන්නේ අවාසනාවට එහෙම ඉඩක් නැහැ පුදුම කර්මයක් මේ ජාතියේ මේ හැත්තට බලය අරගෙන දුන්නා මුන් පුදුම බල පෙරේතයි මේ බල පෙරේතකම සිංහලයේගේ බල ලෝභයේ හින්දමයි මේ රට අපිට නැති වෙන්නේ මතක තියාගන්න වෙන දෙයක් හින්ද නෙමෙයි මුන්ට තියෙන්නේ BMW පන්නේ ආසාවල් එසේ මෙසේ ආසාවල් නෙමෙයි BMW කියන්නේ මොනවද බොටල් මනි වුමන් B කියන්නේ බොටල් M කියන්නේ මනි W කියන්නේ වුමන් BMW පන්නේ ආසාවල් වලට ගොදුරු වෙච්ච මේ පාර්ලිමේන්තුවේ කටහිරිය 7 8 9 10 11 12 13 කියන ශ්‍රේණිවල සියලුම මුස්ලිම් පෙළපොත්වල මේ මරාගෙන මැරෙන අන්තවාදී ඉගැන්වීම් සම්බන්ධයෙන් පැහැදිලිව සටහන් කරලා තියෙනවා ඩිලෙක් කරලා තියෙනවා ඒ පොත්වල මෙන්න මේ අහවල් පොත් කියවන්න කිතාබු තව්හීද් කියවන්න අල් හසනාත් කියවන්න යුසුෆ් අල් කරදාවිගේ පොත් මේ ඔක්කොම මරාගෙන මැරෙන අදහස් ලෝකේ පුරා ප්‍රචාරය කළා ත්‍රස්තවාදීන් හැටියට එක්ක හිරගත වෙච්ච එක්ක මැරුම් කාපු උන්ගේ ఐడియాలజీ එක මේගම් බూరు ඇමතිලා අර පෙරවදනේ සුබපතලක් තියෙන අසංක මේක තමයි ඇත්ත පොතක් කියවන්නේ නැති පනතක් කියවන්නේ නැති මේ අක්කු රට බේරලා දෙයිද අපිට ඒක නිසා අද දවසේ අපේ වගකීම කියන්නේ අපි හැමෝේ තියෙන වගකීම භික්ෂුන් වහන්සේලා හැටියට මේ ජාතික අරගලය කියලා අපි එළිය කෑ ගහනවා මිනිස්සු අපිට ආදරේ ඇත්ත දැක්කහම කියනවානේ හාමුදුරුවනේ කොහොම හරි මේක බේරගන්න හාමුදුරුවනේ ඔබ වහන්සේලා විතරයි ඉන්නේ හාමුදුරුවනේ දන නමල වඳිනවා ෆොටෝ ගහනවා සෙල්ෆි ගහනවා ඉඹිනවා ඒකෙන් විතරක් මේක ඉවර කරන්න බෑනේ මතක තියාගන්න මේ මුස්ලිම් මන්තවාදය තලලා දැම්මේ නැත්තම් මේ ඉතුරු වෙලා ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්ට කට ඇරලා බය නැතලා උන්ට කිව්වෙන් උන්ට කියන්න ඕන ඒකට අවස්ථාව හදාගත්තේ නැත්තම් උඹලා මේ අන්තවාදයට ගිහිල්ලා අපෙන් තැලුම් කනවද අපෙන් මැරුම් කනවද එහෙම නැත්තම් මේ අන්තයට ඇවිල්ලා සාමකාමීව ජීවත් වෙනවද නැත්තම් යන තූත්තු කුඩිය ගැන ලෑස්ති වෙනවද කියලා මේක අහන්න ඕනේ නැද්ද යකෝ මේ අපේ රටේ අපි නිකන් ඉල්ලගෙන කන්න ඕනද සංක්‍රමණික ජාතියක් සංක්‍රමණික ඒ කියන්නේ බහුතර ඡන්ද බලයක් අතේ තියාගෙන සංක්‍රමණික ජන වර්ගවල බලහත්කාරයට නැටෙමින් පීචන් වෙන එකම ජාතිය සිංහල වෙලා තියෙනවාද අපි මේක ඡන්දෙන් කරන්න පුළුවන් වැඩ හැබැයි මේ බහුතර සිංහල ඡන්දෙන් පාර්ලිමේන්තුව වල යන එකෙක් මේ අවදානම ගැන කතා කරනවා අහලා තියෙනවද උන් ගිහිල්ලා උන්ගේ පල්ලිවල බිරියානි එක ගිනිනවා මිසක මුන් බුදුහාමුදුරුවත් රවට්ටනවා අල්ලා දෙයියොත් රවට්ටනවා ජේසුත් රවට්ටනවා ඊශ්වරත් රවට්ටනවා මුස්ලිම් මිනිහා ගැන අපි ආඩම්බර වෙන්න ඕන උන් වෙනුවෙන් මොන තරම් පණත් හදාගෙන තියෙනවද පාර්ලිමේන්තුවේ මද්රසා පවත්වගෙන යන පණත් හදලා තියෙනවා හිජාබේ දාන්න නීතියෙන් ගැසට් එක අරගෙන තියෙනවා මුස්ලිම් ගෑනුන්ගේ නඩු අහන්න කාති උසාවි 68ක් හදාගෙන තියෙනවා අපට එක සංඝාධිකරණයක් හදාගන්න බැරි වුණා තාම ආවමතරමින් මේ සංඝයාමද මට නඩු 16ක් තව ඉතුරු වෙලා අපිත් ගිහිල්ලා ඉන්නවා අර කුඩොයි හොරුයි එක්ක බංකු වල වාඩි වෙලා උසාවි වල නඩුකාරයෝ උන්ගේ නීති උන් ඒගොල්ලන්ගේ රාජකාරිය කරනවා ඉතින් අපි මේ කරන කැපකිරීම ඒගොල්ලන්ට දාලා නැහැ ඒගොල්ලෝ සුද්ධගේ නීතිය කරපින්නගෙන මෙහෙම යන්න බෑ මං හිතන්නේ අපි වගේ කැපකිරීම කරන මිනිස්සු ඉස්සරහට එයි කියලා දැන් ඉන්නේ දැනු දැන් ඉන්නවා හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා හැබැයි බුදුහාරන් ගෝලේ හොයාගන්න බෑ බුදුබණ මිනිස්සුන්ට ඒගොල්ලෝ වෙන ගමනක් මේක පුදුම වැඩ අලුල්ලවා සිල් රැකනවා මිස තමන් ප්‍රතිපත්තිය නැහැ ඒගොල්ලන්ගේ නායකයා මහින්ද තව සංඝයා පිරිසක් ඉන්නවා රනිල් නායකයා තව සංඝයා හන්සලා ටිකක් ඉන්න උන්ගේ නායකයා අනුර කුමාර බුදුහාඳුරන් ඒගොල්ලෝ නැහැ බොහොම ටිකයි ඉන්නේ යකෝ අපි බුදුහාමුදුරන්ගේ ගෝඨය මේ සංඝයා වහන්සේලා ඔළුවට ගන්නවා නම් බුදුහාමුදුරුවෝ තමයි මගේ නායකයා බුදුහාමුදුරුවෝ තමයි මගේ චින්තකයා බුදුහාමුදුරුවෝ තමයි මගේ ගුරුවරයා මගේ දාර්ශනිකයා කියලා මේ රට කෙලින් කරන්න වැඩි දවසක් යන්නේ නැහැ ආවුරුදු 2500 ගණනක් බණ කියපු ජාතියක් ඒසා විශාල කාලයක් බණ අහපු ජාතියක්
බුදු බණට හීලෑ වෙච්ච මිනිස්සු එක දිගට ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කරපු මේ ලෝකෙකම ජාතිය අපි අපට කිසිම ඉඩක් දීලා නැහැ බුදුහාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටියට වැඩෙන්න ඉඩ දෙන්න. අද මොකද්ද වෙලා තියෙන්නේ? සර්වාගමික සර්වජාතික මහා බහුභූතක මේ සංඝයා වහන්සේලාත් ඒ කසාය බීලා උන් මේ සර්වජාතික දැන් අපේ පාලකයෝ මොකද්ද වෙලා කියන්නේ දේශපාලකයෝ? මේ ඔක්කොම ජාති එකයි. අක ඔක්කොම ජාතික නම් අරුන් කියලා කොන කපන්න ඕනේ නේද? ඔක්කොම ආගම් එක නම් ඔක්කොම බැරිය. එක එක පරිශ්‍රයක පන්සලයි පල්ලියයි ඔක්කොම හදාගෙන එක මේක කාලා අපිට ඉන්න බැරිය. මේක දැන් විවෘතව කතා කරලා මේක ගහලා ඉවරයක් කරගන්න ඕනේ නැද්ද? මතක තියාගන්න මරාගෙන මැරෙන කල්ලි සූදානම් වෙලා තිබුණේ දලදා පෙරහැරට ගහන්න සමූල ජන සංහාරයක් කරන්න. ඒක තමයි සිරියාවේදී ඔප්පු කරලා පෙන්වුවේ උන්. ඉරාකේ මොසුල් නගරේ එක දවසේ 1000 ගාන බලන් ඉඳද්දි මේ ලෝක මාධ්‍ය කැමරා අල්ලන් ඉඳද්දි මරලා දැම්මා. ඒ තමයි අන්තවාදී ඉස්ලාම්. අපි මෙහි වාද බයිලා කිය කියා ඉන්නවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් නායකයෝ ඔප්පු කරලා පෙන්නවා මරාගෙන මැරුණත් අපි ඉන්නේ අරමුණේදී එකට කියලා. අපි තුන් දෙනෙකුට අස්සයන් කිව්වහම ඇයි ඔක්කොම අයින් උනේ? උන් අල්ලාගේ නීතියට බයයි. අල්ලාට බයයි. ඔක්කොම එකට හිටගත්තා. ඒ හිටගෙන මොකද්ද පෙන්න්නේ? සහරාන් හරි කියලා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඌ කොමිසමට ඇවිල්ලා මෞලවි කෙනෙක් කියනවා කාතන් කුඩියෙන් ආපු උන් ගුටි කෑව හරියට සහරාන්ගෙන්. ඒ නිසා දැන් බය නැතුව උන් එනවා. ඇවිල්ලා කියනවා සූදානමක් තිබුණා එක රෑක ගම්මාන 500කට ගහන්න. ඒ කියන්නේ කපන්න කැටි ගන්න. එහෙම තමයි මුළු කලාපෙම බෞද්ධ රටවල් එක රැයි ආල දිවයින අල්ලගත් එක රැයින් පිරිමිටක මැරුවා ගෑනු සහයට ගත්තා. සිංහලයන්ගේ දූපතක් මාළ දෙවින කියන්නේ. මේ සම්බන්ධයෙන් ලියවිලි තියෙනවා තවම. අන්න ලේඛනාගාරේ. මේ ඉතිහාසය දන්නේ නැති අතීත කතාව දන්නේ නැති මිනිස්සු අපේ කතා සැර වැඩි. ඔහොම නෙමෙයි කතා කරන්න ඕන කියලා අපි මේ කතා කරන්නේ ඔක්කොම ඇත්ත දැනගෙන මේ ආක්‍රමණයේ සාහසික බව දැනගෙන මේක අද අදම අපි සංවිධානගත වෙලා ඉවර කරගත්තේ නැත්නම් විකල්ප දෙකයි අපිට ඉතුරු වෙන්නේ. එක්කෝ අපි මුස්ලිම් වෙන්න ඕන නැත්නම් මැරුම් කන්න ඕන. ඔයා තු තීරණය කරන්න අනාගතේ ඒක මටවත් ඔබටවත් වෙන්නේ නැහැ. හැබැයි තව අවුරුදු 30කින් මේක 120 පැන්න ගමන් මේගොල්ලන්ගේ ආක්‍රමණය බලන්න කොහොමද කියන. ලියලා තියෙනවා පීටර් හමන්ඩ් වගේ අය 101ක් වුණාම 104ක් වුණාම 120 වුණාම 150 වුණාම 150 වුණාම මුස්ලිම් ආක්‍රමණය ගැන ලෝකෙ කිසිම රටක් අපිත් එක්ක සහයටවත් හිටගන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අද මේ මරාගෙන මැරෙනෝ එකෙක් කතා කරනවා. ඔය තලිබාන්, අල් කයිඩා, ISIS, බොකෝ හරාම් මේ වගේ සංවිධාන ලෝකෙම මුළු ලෝකෙම බීතිරපත් කරලා තියෙන්නේ ආගමේ නාමෙන් මිනී මරන. අද මේ රට ඇතුලේ මරාගෙන මැරෙන සංස්කෘතියක් දෙවියන් වෙනුවෙන් ගොඩනගනවා පමණක් නෙවෙයි ඔවුන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා ඉස්ලාම් ආගමට මිනිස්සු හරවන වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. බොහොම සැලසුම් සහගතව. ඒකට කියන්නේ දවා කරනවා කියලා. 7-8000ක් පහුගිය අවුරුදු පහට මුස්ලිම් කල්ලා ඉවරයි සිංහල ගෑනු. අපේ දේපොළ නෙමෙයිද සිංහල අම්ම කෙනෙක් කියන්නේ වත්කමක් නෙමෙයිද ජාතිය. ඒ සිංහල අම්ම වරගෙන ගිහිල්ලා කළු ලෝගුවක් දාලා අඳලා ඒ මිනිස්සයාගේ නම සිංහල නමට මුස්ලිම් නමක් දාලා මොහොමඩ් එක්ක එකතු වෙලා පැටව් හදලා ඒගොල්ලොත් මේ කතරගොඩට එකතු වෙනකොට මොනවා තියෙයිද මොනවා වෙලා තියෙයිද? උන් මේ තරම් කුඩා කණ්ඩායමක්ව ඉඳද්දිත් උන්ට අවුරුදු 18ට අඩු කුඩා දරුවන් බඳින්න ඕන කියලා කියනවා නම් කණ්ඩ බෑ අපට හලාල් ඕන කියලා කියනවා නම් උඹලගේ බැංකු එපා අපට ශරීර බැංකු ඕන කියලා කියනවා නම් උඹලගේ පාසල් එපා අපට මද්රසා පාසල් ඕන කියලා කියනවා නම් උඹලගේ පාසල් වෙනුවට අරාබි පාසල් ඕන කියලා කියනවා නම් උඹලගේ උසාවි වල අපේ නඩුව අහන්න එපා කාති උසාවි ඕන කියලා කියනවා නම් සාරිපොටෙන් මූණු වහගත්ත ගාන්තාවට ඔළුව වහගත්ත කාන්තාවට
කළු ලෝගුව දාලා ගෝනි බිල්ලන්සේ අරාබි සංස්කෘතියක් ගොඩනගමින් ඉන්නවා නම් ඉතුරු ටික අනාගතයේ මේගොල්ලෝ නොකරයිද කියලා හිතනවාද? අපි හිතුවද මීට අවුරුදු 15කට කලින් මුස්ලිම් ප්‍රශ්නයක් ගැන කතා කරන්න වෙයි කියලා අපිට? එහෙනම් අනාගතයට කාට හරි සහතිකයක් දෙන්න පුළුවන්ද? නෑ මුන් පිළිම කඩන්නේ නෑ පිළිම වන්දනා කරන අය මරන්නේ නෑ කියලා සහතිකයක් කාටද දෙන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ නිසා අපිට වමනා කරලා තියෙනවා එක മന്ത്രി ආසන දෙක තුනක් හරි 20යි 20 මහමැති වරණයෙන් ලබා ගන්න ගාල්ලෙන් මං උපන් දිස්ත්‍රික්කේ අපිට ආසනයක් ඕන ගාල්ලේ. ඕගොල්ලෝ මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන. මේක ඉල්ලීමකට වඩා අනක්. ඒක මතක තියාගන්න මේක බුදුහාමුදුරුව බුද්ධ ප්‍රඥප්තියක් වගේ. කොහෙද කියලා තියෙන්නේ? අන්න තියෙන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළි දීඝ නිකායේ පාසාදික සූත්‍රේ මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛකන්ද සූත්‍රේ ඒක කියලා තියෙනවා. බුදුහාමුදුරුව මිත්‍යා දෘෂ්ටියේ භයානකකම ඒක කියලා තියෙනවා. එක තැනක එක ධම්ම පාළියේ මහණෙනි මේ තිත්ත වැටකොළු වැටයක් හරි කොහොම ඇටයක් හරි අරගෙන ලෝකේ ඕනෑම කලාපයක හිටවන්න කලාප වෙනස් උනායි කියලා පස වෙනස් උනායි කියලා පරිසරය වෙනස් උනා කියලා මහා දීපය වෙනස් උනා කියලා වෙනසක් නැහැ. තිත්ත වැටකොළු ඇටෙන් එන පළයත් තිත්තමයි. බලන්න මුස්ලිම් කියන එක ලෝකේ කොහේ ගත්තත් අද ඇමරිකාවට හිසරදයක් රුසියාවට හිසරදයක් චීන නම් ගම් පිටින්ම කපලා විතර කරලා දානවා මරනවා වදයක් මුන් ටික ටික ගොඩ නැගෙන්නේ කොහේද? බහුතරයට වදයක්. මේක හුරතල් කරලා හරියන්නේ නැහැ. එහෙම කිව්වා කියලා මේ මුස්ලිම් මිනිස්සුත් එක වෛර කරන්න යන්න ඕනේ නැහැ කවුරුවත්. හැබැයි මේක විවෘතව කතා කරන්න ඕනේ. ඓතිහාසික ඔප්පුවක් අපි අතේ තියාගෙන අපි බයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ බය අපි අනාගත දරුවන්ට උරුම කරන්න ඕනද? අපි අද අපි මෙතන 70ක් නිසා අවුළු ගිනි ගණනින් අපි අද හයියට පාට් එක දානෝ. අපි සුළුතරේ වෙච්ච දවසර මොකක් වෙයිද? ලෝකේ ඕනම ජාතියක් එක්ක අපිට ඉන්න පුළුවන්. මේගොල්ලොත් එක්ක ඉන්න. ඒක අද ඔප්පු කරලා තියෙනවා අකුරණ. ඒක අද ඔප්පු කරලා තියෙනවා මාවනැල්ලේ. පිරිට් එක දාන්න දෙන්නේ නැහැ උසාවියනෝ. පුරාවිද්‍යා ස්මාරක ටික වනසනෝ. කූරගල මුදුමහ විහාරේ මාණික්කමඩුව ඕනෑගම සෝමාවති රක්ෂිතේ චෛත්‍ය 15 බිමට සමතලා කරලා ඒක උඩ හරක් මඩු හදලා එක മന്ത്രി කෙනෙක් කතා කරනවා අහලා තියෙනවද? ඇයි ඒ පැත්තේ മന്ത്രിවරු නැද්ද? පාර්ලිමේන්තුවේ මේව කතා කරන්න බැරිද? ඇයි තමන්ගේ පක්ෂින් එක තරහ වෙනවා. ඌ තරහ වුණොත් අනිත් පැත්තට යනවා. ඡන්ද ටික නැති වෙනවා. බලය නැති වෙනවා. බලය 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 ඇයි මේ නාකි මහල්ලොත් මේක දාලා යන්නේ නැත්තේ? යකෝ දීපල්ලක මේක නිර්මාණශීලී අලුත් પરම්පරාවකට දේශපාලනඥයා කියන කෙනා නිර්මාණශීලී වෙන්න ඕන. වයසට යනකොට විශ්‍රාම ගන්නන්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ජීව විද්‍යාත්මකව මනෝ විද්‍යාත්මකව ඒක නිසා ඒව ගැන කතා කරන්න ගියොත් අපිත් නිකන් අර ගිහි දේශපාලකයෝ වගේ වෙනවා. අපිට තියෙන අරමුණ ඉස්ලාම් මන්තවාදයේ පරාජය කිරීම ය තලා දෙමීම. ඒකට එක මොහොතක්වත් මග හරින්න බෑ. මොකද ඉස්ලාම් ගැන ලෝකයේ තියෙන කියවීම ඉස්ලාම් ඉස් කැන්සර්. ඉස්ලාමයේ අනු පිළිකාවක්. ඒ පිළිකාව පිළිකාවක් වැළඳුනහම විකල්ප දෙකයි. එක්කෝ ඒ පිළිකාව තියෙන බව හඳුනාගත්තට පස්සේ ඒකට ට්‍රීට් කරන්න පුළුවන් ස්ප්‍රෙඩ් වෙන්න නොදී ඒ කියන්නේ ව්‍යාප්ත වෙන්න නොදී පිළිකාව පැතිරීම වළක්වන්න පුළුවන් ඒ ගැන නිතර නිරන්තර විමසිල්ලෙන් ඉන්න ඕන එකට. දැන් අපේ රට තියෙන්නේ එතන. ගෝඨාභය මහත්මයා ඉන්න නිසා අපිට දැන් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන නිරන්තර අවධානයකින් ඉන්නවා. ඒ ගැන අපිට සහතිකයක් දෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි අවස්ථාව මේක හඳුනගන්නේ නැතුව ඔහේ වර්ධනය වෙන්න ඇරියොත් පිළිකා රෝගය හඳුනගන්න බැරි කෙනෙක් නොදැනීම මරණයට පත් වෙනවා වගේ වේදනාකාරී ලෙස මරණයක් ලැබෙනවා වගේ තමයි මේක වර්ධනය වෙන්න ඉඩ හැදෙන්නේ. ජනාධිපතිවරයාට මේ පාලනය කළ හැකි. හැබැයි ඉවර කරන්න බෑ.
ඒක ඉවර කරන්න නම් ඒක කරන්න පුළුවන් අපට විතරයි. ඇයි? ධර්මයේ එක්කලා ධර්මයේ ඇතුලේ විග්‍රහය මැති සබේට ගිහිල්ලා අරුන්ගේ මූණට තියලා අහන්න ඕන උඹ වහබ්වාදේ පිළිගන්නවද නැද්ද? උඹ ජමාතේ ඉස්ලාම් ගැන දන්නවද නැද්ද? උඹ තව්හීද් ගැන මොකද කියන්නේ? ඒයි එමැති උඹ මොකද්ද ජිහාද් ගැන කියන්නේ? එමැති උඹ මොකද්ද ඉහ්වාන් මුස්ලිම් ගැන කියන්නේ? උන්ට උත්තර දෙන්න වෙන්නේ නැද්ද? දැන් එහෙම එක කොන්ද පණ දිරේ කියනවද පාර්ලිමේන්තුවේ එමැතිවරයෙක්ගෙන් අහන්න? මේ තරම් චෝදනා ලැබලා තියෙද්දි අන්න සජිත් එක්ක එකතු වෙලා ඉන්නවා හකීම් බදුරුදීන් හිරේ ඉන්න ඕනේ උන් යකෝ මේ චෝදනා ලැබපු මිනිස්සු සාමාන්‍ය සම්මුතියක් තියෙනනේ චෝදනා ලැබපු අයට දෙන්න එපා නාම යෝජනා කියලා මොකද්ද මේ රට මොකද්ද මේ දේශපාලන ඒ නිසා අපි දින්නත් නැතත් අපේ ඉලක්කය ජයග්‍රහණය හැබැයි දිනුම පෙරදුම කෙසේ වෙතත් මේ ඉස්ලාම් මන්තවාදයේ තීරණාත්මකව මැති සබය තුල පරාජය කරන ඒ කියන්නේ නීති හදන කරන මොනවද හදන්න ඕන නීති මේ රටේ ජනගහණය පාලනය කරන්න ඕනේ නැද්ද ඔය එක සිංහල മന്ത്രിയെ ගෙනේද මේ ජනගහණය පාලනය කිරීම පනත නැහැ ගේන්නේ නැහැ ගේන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලෝ බලන්න ඊළඟ අවුරුදු පහේ බලය ගන්න කොහොමද ගණන් හදලා කියනවා ඒ මෙහෙම වෙයි මේ ආණ්ඩුව යනකොට සිංහලයේ කල කිරනවා මුස්ලිම් වෙනකොට මේ ටික දුන්නොත් උන්ගේ ඡන්ද ටික ගන්න පුළුවන් එහෙම නෙවෙයිද විල්පත්තුව කැපුවේ අක්කර 5680ක් වන සම්පත විනාශ කරලා තියෙනවා වරදාන හැටියට දීලා කවුද දුන්නේ කියලා මං කියන්න ඕනේ නෑනේ හිස්බුල්ලාට මලික් අබ්දුල්ලා විශ්වවිද්‍යාලය හදන්න අක්කර 80ක් දුන්නේ කවුද ඔය පපුවට ගහගන්න අපේම සමහර නායකයෝ තමයි සිංහලය තමයි සංඝයා පිරිවරාගෙන ඉන්න එතන ඊට ආශිර්වාද කරනවා කියලා කියන්නේ මේ වැඩපිළිවෙලට ආශිර්වාද කරනවා කියන එක නේ ඒක නිසා අපිට තියෙනවා වහ වහ මද්රසා ටික වහන්න ඕනේ පනත් ගෙනල්ලම වහන්න ඕනේ වෙනම විශේෂඥ කමිටු දාලා පෙළපොත් ටික අධ්‍යයනය කරවන්න ඕන ඒ වෙනුවෙන් අනපනත් හදන්න ඕන මුන්ට ඕන ඕන දේ උගන්වන්න බෑ මුන්ට ඕන නම් මේක අපට ඕන විදිහට ඉන්න පුළුවන් බැරිය ගොන නැත්නම් ඕන පැත්තකට යන්න පුළුවන් ඕන තූත්තුකුඩේට යන්න පුළුවන් ඒක කෙලින් කටින් අපි කියනවා ඒ නිසා ජනගහනය පාලනය කරන පරිදික්මණින් ගේන්න ඕන හැම ජන වර්ගයකටම ළමයි 3 දෙනෙක් හදන්න පුළුවන්. ඒතර මේක පවත්වගෙන යන්න පුළුවන්. මද්රසා වහන්න ඕන, බුරුකාව ගලවන්න ඕන. මේගොල්ලන්ගේ ආගමික නීති නවත්තන්න ඕන. කසාදේ සම්බන්ධයෙන් එක නීතියක් වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. බණ කියන්නත්, භාවනා කරන්නත්, නිවන් දකින්නත්, පාරමී පුරන්නත් මේ රට තියෙනවා. අපේ අතීත මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් එදා හිටපු මහා යතිවරු අද වගේම තමයි කෙනෙක් දෙන්නෙක් තමයි වැඩ කළේ කැපකිරීම කළේ ඒ හාමුදුරු වරුන්ගේ ඒ අතීත රණශූර මී මුතුන්ගේ ජීවිත කැපකිරුවා ඒ මිනිස්සු බණ පොත කියෙව්වා Tamanගේ අතට පත් වෙච්ච නිවන අතහැරියා ඒ අපට නිවන් දකින්න පාරමී පුරන්න රට බේරන්න ඕන නිසා ඒ කැපකිරීම අපි කරන්න ඕනේ නැද්ද අපට වටාත්තයි කමටහනයි පැත්තකින් තියලා ඔය ඉන්න ඔක්කොම අයියලට වඩා මට හොඳට බණ කියත හැකි මට බොහොම ලස්සනට හිතනිවත හැකි මිනිසු සමාධියටපත් කරත හැකි ඒ ඔක්කොම පැත්තකින් තියලා මේ දුෂ්කර ක්‍රියාව කරන්නේ ජාතිය වෙනුවෙන් ඒ නිසා මේ ජාතිය ආරක්ෂා කරගන්න ශ්‍රී මාක්‍රමණිකයාගෙන් මේ බුද්ධ භූමියේ බේරා ගන්න මේ මිත්‍යා දෘෂ්ටික බලවේග තීරණාත්මක ලෙස පරාජය කළා උපනුපන් දරුපැටවුන්ට මේ ජාතිය සතු වත්කම් ආරක්ෂා කරලා තියන්න මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න එක ඡන්දයක් හරි මේකට හදලා සහයෝගය දෙන්න උඩුගම් ජාතිය වෙනුවෙන් උඩුගම් බලා යන මේ වැඩපිළිවෙලට මේ මල්වට්ටි රත ගහන්න කර දෙන්න උර දෙන්න